රජමාලා කියන්නේ අපේ මෙහෙණි සස්නේ න අප උචරිතයක්. තමන්ගේ දිග කෙස් රැටිය ඒ රජමාලා සේවිකාවක්. ඒගේ දිග කෙස් රැටිය කපා දානවා. එහි ස්වාමිදුව විසින් ඒ වෙනුවට ධනුපටක් ඇගේ ගෙලේ දාලා තියෙනවා. කොහොම වුණත් ඇය පසුව බුදුජනන් වහන්සේ ඉදිරියේ බණ අහලා මෙහෙණි වහන්සේ කෙනෙක් බවට පත් වෙනවා. කොහොම වුණත් අනුරචන්ද්‍ර සිරි නිර්මාණය කරපු සිව්වන චිත්‍රපටයේ ඌ රජමාලා චිත්‍රපටයේ ඒ නම වැටෙන්නේ ක ඉහළ පෙළේ නිවසකට ආපු කාන්තාවක් අලුත් මනමාලිය ඒ නිවසේදී ලබන අත්දැකීම් සමග ඇය එහි නිවසේ පැවති සම්ප්‍රදායික නීති රීති වලට යටත්ව ජීවත් වෙන්නට සිද්ධ වෙනවා. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළේ අපේ ජනප්‍රිය හාස්‍යෝත්පාදකන් රූපණවේදිය සම්බන්ධයෙන් ජනප්‍රියත්වයට පත්තු බන්දු සමරසිංහ. බන්දු ඔහුගේ සිනමා ජීවිතයේ රංගන ජීවිතයේ අපූර්ව චරිත කිහිපයක් වෙනමම මේ හාස්‍යයෙන් මිදිලා රඟපාලා තියෙනවා. ඒ අතරින් එක් චිත්‍රපටයක් තමයි අරෝධය. අනික ටෙලි නාට්‍ය අමරාවති සහ සෝමදාස සුදත් රෝහණගේ පළවෙනි ටෙලි නාට්‍ය. තවත් එක් චිත්‍රපටයක් වන්නේ රජමාලා. ඒ හැරෙන්න බන්දු පෙර කොල්ලට ඇත්තලා චංචල රේඛා චිත්‍රපටය. මේ චිත්‍රපටයේ කතාවදි වස්ත්‍ර රචනය අනුරචන්ද රචනයෙන් නිෂ්පාදනය චින්තනී හිඳුරංගලගෙන චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය රුවන් කොස්තා. ඒ වගේම සංස්කරණය ඉන්දික ගුණතිලක. චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය නාලක අංජන කුමාර. නාලකගේ පළවෙනි සංගීත නිර්මාණය පද රචනය චින්තනී හිඳුරංගල සහ සුනිල් චන්ද්‍ර වික්‍රමසිංහ. මේ චිත්‍රපටයේ ගීත ඌයේ අරෝස සමර දිවාකර හා දීපිකා ප්‍රියදර්ශන අයනා කළ මල්මුව රද සලී සලී උරේෂා රවිහාරි හා අමරසිරි පීරිස් ගායනා කළ ප්‍රේමයි මනරමේ. චිත්‍රපටයේ අංගරචනය ඉමල් චානක පීරිස්, කලා අධ්‍යක්ෂණය සිසිර චන්ද්‍ර විජේසිංහ, සහාය අධ්‍යක්ෂණය කල්යාණ චන්ද්‍රසේකර, සංගීත හා ශබ්ද පරිපාලනය දයානන්ද පෙරේරා, නිශ්චලචාරෝපෙන් අරුණ රාජපක්ෂ සහ ලීනස් කල්දේරා ආදී දායක වුණා. ප්‍රධාන චරිත නිරූපණය කළේ බන්දු සමරසිංහ, දිල්හානි අශෝකමාලා, සුමිනිතා වීරසිංහ, නිරෝෂා හේරත්, කුමාර ජයකාන්ත, රොෂාන් පිළපෙඩිය, කුමුදුනේ අධිකාරී, සුනිල් ප්‍රේමකුමාර, ජී ආර් පෙරේරා, ගාමිණී ජයලත්, දිනේන්ද්‍ර පනාවල, භාතිය මදනායක, රංජිත් ගාමිණී පෙරේරා, වර්ණතුංග සේනානායක, බන්දුල කුරුවිට, උපතිස්ස බාලසූරිය, සුනිල් චින්තක, කැමලස් යාපා, සුරේෂ් රාජපක්ෂ, නිශාන්ත දෙලෝ. මේ තමයි රජමාලා චිත්‍රපටයේ දායකෝ පිරිස.